අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. නුවර එළිය ග්‍රෙගරි වැව ඉස්මත්තේදී දෙදිනක් පුරා සරුංගල් සැණකෙළියක් පැවැත්වුණා. මෙම සරුංගල් සැණකෙළියට දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සහ ප්‍රදේශවාසීන්ද එක්ව සිටියා. වතුකරයේ තේ කර්මාන්තයට ශ්‍රමදායකත්වයේ සපයන කාන්තාවන්ද ඊට එක්ව සිටීම විශේෂත්වයක්. සරුංගල් සැණකෙළිය සංවිධාන කර තිබුණේ නුවර එළිය මහනගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක ප්‍රමුඛ මහනගර සභාව මගිනුයි. මෙම සරුංගල් සැණකෙළියට ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේද දායකත්වයේ ලබා දී තිබුණා. එහිදී මහාචාර්ය චන්දන ජයරත්න සහ ආචාර්ය චින්තකද සිල්වා සරුංගල් හරහා බලශක්තිය නිපදවිය හැකි බව පෙන්වා දුන්නා. මෙවර පැවැත්වෙන මේ සරුංගල් තරඟයට ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ දායකත්වයත් සහභාගීත්වයත් ලබා දීලා තියෙනවා. පළමු වතාවට අපි සුලම් බලය හරහා සාමාන්‍යයෙන් හිතන විදිහට වඩා වෙනස් විදිහකට සරුංගල් හරහා බලශක්තිය නිපදීමේ හැකියාව හඳුන්වලා දෙනවා. අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ සරුංගල් සඳහා තිබෙන මේ සංගම් වල සහභාගීත්වයෙන් බලශක්තිය පමණක් නිෂ්පාදනය කිරීම මේක අලුත් සංකල්පයක් ලංකාවට. නමුත් ඇමරිකාව වගේ රටවල සරුංගලයකින් ගිවල් පහකට බලශක්තිය දෙනවා, කියන්නේ විදුලි බලය. සපේන දේවල් හදලා තියෙනවා. ඉතින් ඒක අපි හඳුන්වා දීමක් තමයි දැන් මේ රටේ තියෙන බලශක්ති අර්බුදය සමග අලුත් සංකල්පයක් හඳුන්වා දීමක් තමයි. ඒකේ බීජයක් තමයි අද දකින්න ලැබෙන්නේ. මේක රටේ බලශක්තිය ඌනතාවය සැපිරීම සඳහා කරන ප්‍රයත්නයක් වශයෙන් ඉදිරියට දියත් කරන්න අවුරුදු කීපයක් තුළදී අපිට පුළුවන් වෙයි. ඇත්තටම මුණත් ජනනීය බලශක්තිය කියන එක අද ලෝකයේ හැමතැනටම ඌමනා වෙලා තියෙනවා. ඉතින් මේ කයිට්ස් වලින් අපිට ඒ බලශක්තිය ලබා දෙන්න, ඒක ප්‍රවර්ධනය කරන්න ලංකාවට තමයි අපි බලාපොරොත්තු විද්‍යාඥයෝ වශයෙන්. ඒකට අපි කිව්වොත් ලෝකේ ගණන් බලලා තියෙනවා අඩි 500ක් උසට ඊට ඉහළින් කයිට් එකක් අපිට යවා ගන්න පුළුවන් නම් ඒකේ තියෙන බලශක්තිය ටෙරාවොට් 1800ක් විතර වෙනවායි කියලා. ඒක මුළු මේ ග්ලෝබ් එකම දෙපාරක් විතර ඒ බලශක්තියෙන් අපිට වැඩ ගන්න පුළුවන් කියලා තියෙනවා ලෝක සම්මතයක්. ඉතින් ඒ ලෝක සම්මතය අනුගමනය කරමින් අපිට පුළුවන් නම් මේක උඩට අරන් යන්න, ඒකෙන් අපිට පුළුවන් හාවෙස් කරගන්න එනර්ජි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.